යි ෆ අදම මාරගනාවේ මලේශයව සෞධ වගේරයට වෙල ගොඩක් ප්‍රසිද්කේම. තේවෙලාට විතරක් නොවේ උදේරෑ කෑමට ගන්නත් පුළුවන් අපිට මේවා ලොකුෝ යනොත් එකක් ඇවත ඇති හොඳරම බඩ පිරිනවා. මේකට නමින් කියන්නේ මුර්තබාක් කියලා. අපි දෙංවලම මේ ෘර්තභක් හදන්න කොහොමද කියලා මම මෙතල පාංක පිඩිග්‍රම් පසිසයක් විදිර බානක දාලා තියෙන්නේ. අවශ්‍ය පමණ ලුණුකොඩු බිත්තරයක්. ගිතෙල් මේසේනි දෙක් ගිතල් වෙනට ඔලට පුළොම් පොල්තෙල් නත්තං බට හවිරිදාන්න මද රස්නයෙන් තියෙන කිරිකෝව භාගයා එල්ලකිරි වෙනුවට ඔයාලට පුළොන් පොල්කිරිදාන්න සීණ මේසේහෙන්දක් මේටි එකතු කලා හොඳට මිශ් කරගන්නවා දැන් මද රස්න වතුරට ටිකටි එක කරලා සොෆ්ඩ් එකක් විදිට අනා ගන්න ඕනේ තුර එකවරම එකතු කරන්න පා ටිකටි එකතුර ඩෝයක අනාගන්න විනාඩි පහක් විතර මේ ඩෝක හොඳට අනාගන්න අපි අනන තරමට තම වෙනෝක තවත් සොෆ් ෙලාඉන්නේ දෙ මේ දෝකවටම තෙල්ටික් තවරගන්න ඕනේ අපි මේ ඩෝවක පෑයක් වගේ කාලයක් විපෙන්න තියන්න ඕනේ එතකම් මම මේක මූඩි කෙමහල පෙතිකින් තියගන්නවා ඒ අතිරි මම මේකට ඕන කරන කරීක හදාගන්නවා ඒකට පෑනක් ලිපේ තිල රත් කරගෙන තෙල්ම මේේසේද දෙකක් විතිර දාගන්නවා තෙල්ටික රතුනට පස ලොකුල ු ග්‍රහම් ේ පනක්විර දාගන්නවා ්‍රේට් කරගත්ත ඉඟගරි සුදුරුවුණු තියෙක්. දෙක එකතර හොඳට මිෂ් කරගන්න ඕනේ ලිප මිඩිම් ලෙිම ති ගන්න ඊළඟ චූඩිට පා ගත්ත කුල් මස්ක්‍රම් දෙසේ පනක් දාගන්න ඕනෙ පැයකට කලින් මේමෙකුල් මස්සවලට ලොුණුකුඩු කකුඩු එකතු කරලා හොඳට තවරව තියෙන තිබ්බ ඊළට මිරිස්කුඩ ගම් මිරිස්කුඩු තේහෙද ගණනි දාදගන්නවා සූදුරුකුඩු තේහෙදි භාගයක් දාගන්න ඕනේ සේරානුව මිරිස්කුඩු ගමිරිස්කුඩුව වල ප්‍රමාණය අඩුවිඩි කරගන්න දෙැං මේටික හොදට මි්ාරගන්න ඕනේ අවශ්‍යපන ලොුණුකුටුදදාගන්න ඕනේ ලුණුකුට දානකොල ටිකක් විතර දාගන්න කොඩාක් දාගන්න එපා මොහොදකිව අපි කලින්ම කුකුල් මස්ස වවැඩක් ලුණුකුදාගන යන්නේ. දෙැං වතුකෝප භාගයයක් විතර ඇතුකරගන්න ඕනේ. දං මේටි මිෂය කරලා අඩ ඉදෙරමිමියකු යාගන්න ඕනේ වින්නට දහ පවිතරතිී බන ඇති ග විනිඩ හක පසේ කු ස්සල ව අතරොක්කොම හිදිර තියෙන්නේ මේ විදිහට මෙ මේ කුල් මටික තියන්න ඕන ැඟ මේ කුකල් මස්ටික නිවනකම් පත්තකින් තියා ගන්නවා ඊළඟට වෙනම භාජන කර ඒකට බිතර දෙකක් ඉදිර දාගන්නවා. අවශ්‍ය පන ලුණුකුඩ ගම ිස්කුඩු ඇතකොර මේ දෙක හොඳ මි්කරගන්නවා. ඊළඟට මම මේ මිශණයට දාගන්නවා පිකලින් හද ගත්ත කුකල් මස්කරියයේ එැෙ ුල් මස් කරන දෑයට පුළුවන් ඒවෙන්ට සෝයමෙන්ට් කරේ මේ විදිරම් හදරදාගන්න. චූටියයට කපක් ගත ලූුණු කොල ග්‍රම් සීය සාමාන්‍ය ප්‍රමාණයට කපා ගති තක්කාල ගෙඩිය අපපා ගත අම මිඩිස් කරල් තුනක් මේටික හොඳට කවල්ලන් කරලා පැත්තකින් තියන්න. ඊළඟටබි රොටි ටික හදාගමු හරියටම පැෑකින් පස්ස වගේ මේ ඩෝක තවත් සොෆ්ටවලා තියනෙ වලට පේනවත්ෙදේ බෝඩග ොඩින් තෙල්ටි ල මේ ෝක තවත් අප අනා ගන්න ඕනේ දැන් මේ ඩෝුවගගේ පොඩි පොඩි කොටස්ට් එකක් මින් කරගන්නවා මේ ඩෝක ොඩක් සෝට් වෙලා තියෙන හින්දා මෙහමත අද කරනකොටත්න කික්මටම ගෙලවෙනවා දැන් මේේ බෝඩ්ටි ලස්සනට රවන් හෙට හදා ගන්න ැි හදාගත ොල්ස්වෙලට ඔල ටි එකක් තවරල පේ බාගක විත්‍රතියන්න ඕනේ දැන්පය බාගේෙකි පස්සවගේ මේඩෝුවක ගොඩක් සොෝ්ටල තිෙන්නේ මමදන් මේක එක කොටස්ස කරම් දෙගාර ගන්නවානක රෝල පික අවශ්‍යවෙන්න නැහැ අපිට පුළන් අතින්ම මේටික දෙදිගර ගන්න අනි දෙකත අපප පිමික දෙගර එන්න කොට සිරුවේටන්නත් බැහ. ඒද තුමැි කරී තියනවෝටරී ෙේ සිදුරු තිබ්බනන් ඒය හිද පරිස්සමට සිදුරු ට නතුම එකක දිගාරගන්න. ඊලඟට මේකරී මිශ්‍රය කරලලා රොටියක ොඩින් පොඩි කොටස වි්‍රරදාගන්නවා. ඔයාලා හිතන්න පුළන් මේ ලොකුව වැඩක් කියලා හැබැ එහම නැහම මේ එක ගොඩක් ලසිනට හදාගන්න පුළුවන් දෝයක අනාගන්න එකට විතරයිඉටික් වෙලා යන්නේ ඊළඟට පි හතර පෙත්තෙන්ම මේ විදිර නමන් ඕනේ. මේ විදිීට හොඳට සීල් කරගන්න හතර පෙතෙන්ම ඊළඟ බිතරට ලොනුකුඩු චුට්ට එකතු කරලා හොඳට අප මේක බිට් කරගන්න ඕනේ දැන් රොටියා කර අල්ලේ තියලා උඩ කෑලට බිතර මෙෂනන් චුට්ටිවිතර තරන්න ඕනේ දැන් තෙටියක් රත් කරගන්න ඊට පසබි බිත්තර මෙිෂ්ණ දාව සයිඩක තමයි මුලින්ම තියන්න ඕනේ දෙැන් වටම ෙල් ටික් එෙන්න ඕේ, ලිපේ ගින්ද අඩු කරලම තියන්න, ඊළඟට යට කැෑල පිච්චි ලද කියලා බලන්න එහෙම පිච්චිලා තියෙනවනම් උඩ කෑලට බිත්තර මිශ්ණය තවරල අනිත් පෙතට හරගන්න දෙං ඒ සයිඩයකට අපි ඔවල් ටිකක් එහින්න ඕනේ. පෙත්තෙම පිචි ට පස යි හතරම මේ විදිට පුච්චගන්න ඕනේ යි් හතරම දෙකක් විතර ගණකම හඳද තමම් අපි මේ විට පුචග මේ විදිහට මනිින් තරෝටි ටිකත් හදාගන්න මමදක් මේ රෝටියය ලිපෙන් බාගන්නවා යාලත් මේ විදිරම් හදල බලන්න එත්තටම කියනවන අපි කඩෙන් ගන්නකට වඩක් ගොඩක් ලාබය පෙමෙම හදන එක ඩන් පිටිසි එක ගන්නත් අපි අඩුම ගණන රුපල් සියක්ව තොන වෙනවා ඒකට වටඇම හදල කනයක අපි ගොඩක් ලාබයි ඔයාලම වීඩියක කැමතිරම් රයි කරන්න මගේ චන්නලක සබස්ට්‍රයිප් කල සපොට් කරන්න ඒ වගේම මගේ වීඩියස් බලන හෙමෝටම ගොඩක් ස්තූතියි